සවත් ඕවල් ක්‍රීඩ අපිටට අපි ඇම පාරම ආපුම මතක් වෙන්නේ ඒ ඓතිහාසික තරගය 1998 ඔබගේ මතකයන් කොහොමද මේ තරගය පිළිබඳව? ඇත්තටම මට සන්තෝෂයි මාතාවේ කාලයකට පස්සේ දකින්න හොඳම දේ තමයි ඉතින් යම් කිසි දෙයක් කරලා තියෙද්දි එතනට ආවම ඒ ගැන මතක් වුණාම හරි සන්තෝෂයි. ඉතින් අද ආවිල්ලා ඉන්නේ මම වෙනම කැපැසිටි එකකට. හැබැයි ඉතින් කවදාවත් අමතක නොවන තැනක් මගේ ජීවිතේ. අපි එංගලන්තයේ ටෙස්ට් තරගය ජයග්‍රහණය කරලා තිබුණා. ඒක තමයි මුල්ම අවස්ථාව ජයග්‍රහණය කරන්න. ඒ වගේ ඓතිහාසික මොහොතකට ඔබගේ දායකත්වය ලබා දීම ගැන ඔබ කොතරම් සතුටු වෙනවද? මට ඒ තරගය පෙර පිළිබඳව තිබුණු මූඩ් එක ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි. මොකද ඔබ ඉන්ජරියකින් පස්සේ එන්නේ කණ්ඩායමෙන් නැවත. ඒතරම් තරග සෙල්ලම් කරලා තිබුණෙත් නැහැ. කොහොමද ඒ අඩුපාඩුව ඔබ මකාගත්තේ? තරගයට පෙර වගේ මොන වගේ සූදානම්ද තිබුණේ? ඇත්තටම ඔය තරගාවලියේ එක ටෙස්ට් තරගයක් තිබුණේ. අපි ගොඩක් කවුන්ටි ක්‍රිකට් තරග තමයි ක්‍රීඩා කළේ. මම ලකුණු අතර ඇත්තටම හිටියේ නැහැ. පොඩ්ඩක් මම ලකුණු ගන්න පොඩ්ඩක් ස්ට්‍රගල් කරන වෙලාවක හිටියේ. ඉතින් මමත් මානසික චුට්ටක් පැටිච්ච වෙලාවක තමයි අන්තිම මොහොත මගේ තර මේ කණ්ඩායමේ 11ටත් මම එන්නේ නැත්තේ. ඉතින් මම ගොඩක් සන්තෝෂයි. මොකද තරගෙට ක්‍රීඩා කරන්න ලැබුණා. ඉතින් ඒකම ආරම්භක ප්‍රතිකරු හැටියට මමයි මාවනුයි ගිහිල්ලා අපට ඒ දවසේ 400 ගාණක් එංගලන්තේ ගහලා තියෙද්දි අපට හොඳ ආරම්භයක් දීලා මට 200ක් ගහන්න පුළුවන් වුණේ. මං හිතන්නේ මට හිතා ගන්නත් බැරුණ මං කොහොමද ඒ කරේ කියලා. මොකද හේතුව මේ ඒ තරම් ටිකක් ඒ ටුවක ස්ට්‍රගල් කරලා හිටියේ. හැබැයි ඉතින් මට chance එකක් හම්බුනලා මං විශ්වයෙන් බැලුවේ ලොකු එකක් ගහන්න. ඉතින් ඒ තරගාවලියේ අනිත් මං හිතන්නේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ හැටියට අරවින්ද, අර්ජුන මේ අපි ඔක්කොමලා ඉඳද්දි තමයි අරවින්දරයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඉතින් අරවින්ද අයියා එක පැත්තෙන් 165ක් ගැහුවා, මම 200ක් ගැහුවා. මම හිතනවා ඉතින් ඒ තරගය ජයග්‍රහණය කරයි කියන්නේ අපි එංගලන්තේ ඉස්සෙල්ලම ඇවිල්ලා ජයග්‍රහණය කරපු එකේ ඉන්න ලැබිච්ච එක ගැන මම සන්තෝෂයි. අරවින්ද වෙනුවට කවුන්ටි ක්‍රිකට් එකේම සෙල්ලම් කරලා සෑහෙන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ඔහුගෙන් ඔබට ඒ පාර්ට්නර්ෂිප් එකේදී මොන වගේ ආකාරයක සහයෝගයක්ද ලැබුණේ? අරවින්ද කොහොමත් මගේ ගේම් එක ගහන්න මට ඉඩ දෙනවා. එයා සාමාන්‍යයෙන් වැඩිය මොකුත් කියන්නේ නැහැ. එයා මොනවා හරි අඩුපාඩුවක් දැක්කොත් පොඩි දෙයක් මතක් කරනවා. ඒ අරණේ හැමතිස්සෙම මගේ නැචරල් ගේම් එක ගහන්න ඉඩ දෙන එක්කෙනෙක් තමයි. ඉතින් ඒක හරි ලේසියි එයා වගේ කෙනෙක් එක බැට් කරන එක. ඉතින් එයා එක පැත්තින් ඉන්නවා කියන්නේ අපට බය වෙන දෙයක් නැහැ. අපේ ෂොට්ස් අපිට ගහන්න පුළුවන් ඕන වෙලාවක. ඒ තරංගේ සබ්ස්ටිට්යූට් ෆීල්ඩ් එකේ කෙනෙක් ඇටිට හිටපු උපුල් චන්දනත් ආද ඔබ සමග පුණුවෙන් අංශේ බාරව ඉන්නවා. ඒ රන් අවුට් එක ගැන මම කැමති සමක් කතා කරන්න. මම හිතන්නේ උපුල් අපේ ටීම් එකේ කණ්ඩායමේ කාලයක් මිටු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ දඟපන්දු යවන්නේ ඒ වගේම පිටිකරුවෙක්. ඒ වගේම එයා ලංකාවේ බිවෙච්ච හොඳම පන්දු රකින්නේ. ඉතින් මම හිතන්නේ එදා ඒ කෙලිම විකට් එකට ගහපු එක කවදාවත් අමතක වෙන්නේ. අතිරේක ක්‍රීඩකයෙක් හැටියට ඉඳලා තමයි ඇවිල්ලෝක කරේ. ඉතින් මම හිතනවා අර අපි ඔක්කොන්ටම වුණාවක් තිබුණා කණ්ඩායමටම එක තරගයක් හරි මෙහෙ අපි දිනලා තිබුණ නැහැ අපට එකක් ජයග්‍රහණය කරන්න ඕන කියන. ඉතින් ඇත්තට මුරලි බෝල් කරා මගේ ජීවිතේ දැකලා නැහැ ඒ වගේ පන්දු යවීමක්. ඉතින් විශේෂයෙන් එංගලන්තේ ඇවිල්ලා ඒ වගේ කඩලු ලබාගෙන අපි ඔක්කොම අපිට හම්බෙච්ච පොඩි පොඩි චාන්ස් වලින් අපි හැම එකක්ම අතහැරියේ නැහැ. කඩලු පන්දු යවලද පන්දු රැකලද පිටිකරු හැටියරයි අපි අපේ එන්න තියෙන උපරිම දේ අපි කණ්ඩායමක් හැටියට කරා. ඒ තරගේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනස් කළා. මොකද එංගලන්තේ ඊට පස්සේ වන් ඔෆ් ටෙස්ට් දෙන එක නවත්තලා අපිට අවස්ථාවන් ගොඩක් ලබා දුන්නා. ඒ අවස්ථාව ලබා ගැනීමට දායක වීම ගැන ඔබට තියෙන කොතරම් සතුටක්ද? ඔව්, මොකද අපිට ටෙස්ට් තරඟ එකකට වැඩිය දීලා තිබුණේ නැහැ මේ ඉස්සරලා. ඉතින් ඊට පස්සේ අපට තරඟ දෙකක් තරඟ තුනක් වගේ හැමතිස්සෙම අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් ඒකට අපි සම්බන්ධ වෙච්ච එක ගැන මම හිතනවා හිටපු ක්‍රීඩකයෙක් හැටියට කණ්ඩායමේ ඒ තරඟේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් මම ඇත්තටම සතුටුයි. මොකද අපේ ක්‍රිකට් හැදෙන තැන තමයි අපි ඉන්න ඕනේ. ඉතින් අපි ලාංකිකයෝ හැටියට අපි සන්තෝෂ වෙන්න ඕනේ අද ක්‍රිකට් එක පුළුවන් තරම් තව ඉස්සරහට ගෙනිහිල්ලා මේක අපේ රටේ ගොඩාක් අය ආදරෙන් බලන ක්‍රීඩාව. ඉතින් අපි ක්‍රීඩකයෝ හැම කෙනෙක්මයි මේ ඉන්න ක්‍රීඩකයෝත් ඒගොල්ලන්ගේ උපරිම ශක්තිය දෙනවා. මේක රටේ ආදරය කරන ඒ ප්‍රේක්ෂකයන්ට උපරිම
සන්තෝසය ලබාදනති මංගතන ඉදිරිදිත් යයේද උපරවීම කරයි. ඔබ ලංගලන්ත ලක්ු හරසි අතලිස් කරනක් ලබාගත්තට පස්සේ ජයග්‍රණ කරන්න එකේතුවත්ම පොසිටව ගැව මාර විදිර හරි ඉක්මට ලකුණු රැස් කලා ඒ පොසිටව ඉන්ටෙන්ටේ කොතරම් වැදගත්ද සර මගතන ඒක තමයි තමන්ගේ නැචුරල් ගේමේ කියන්න මොකද ඒක පොසිටව ඉන්ටෙන් එක තිබුණ වගේමයි ඒ ක්‍රීඩකයව දැනගන්න ඕනේ එතෙන්ට ආවට පස්සේ තව දිග ඉනිමක් ගහලා ඒ කණ්ඩායමට ලබා දෙන්න. ඉතින් ඒක අපේ ඔළුවෙන් ගියේ නැහැ. මොකද අයිත් අලුතෙන් ක්‍රීඩකයෙක් ඇවිල්ලා අයිත් ඉනිංකක් පටන් ගන්නවට වැඩිය එතන ඉන්න එක්කෙනා ලොකු එකක් ගන්න එක ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මට එතෙන්දී ගොඩක් මම කියන්නේ අරවින්ද අයියා ගොඩක් උදව් වුණා. ඉතින් එයා ඒක පැත්තෙන් ඉන්නකොට අපිට ඒ විදිහට ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක තමයි වැඩි හරියක් වුණේ මට. Asianmirror.lk